ஐபோனி அலுனியோ அலமேகத்துலாயின் ஆட்டோட்டலுக்கு யூடியூப் சேனலுக்கு பிரிசம் பிரேக் டிவி சீரீஸுக்கு ஹயவினி எபிசோட தெக்கு வரிக்கத்தாவா கூண்ணே அப்பியமு அது எபிசோட මේ එපිසෝඩ් එක පටන් ගන්නෙ අර රහසේවේ ඩබලකින්. ඒ දෙන්නා ඇඩම් කියලා කෙනෙක්ව හම්බෙනවා. ඇවිල්ලා එයාගෙන් උදව්වක් ඉල්ලනවා. එයාත් කියනවා දැන් මං ඕකෙන් අයින් වෙලා ඉන්නේ කියලා. පෝල් කියනවා මං වාගේ සාක්කුවට කුඩු පැකට් එකක් හරි වාගේ වෑන් එකට කුඩු පැකට් එකක් හරි දැම්මොත් මට ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ සෙනඟම වැදම මට ඔයාව අරගෙන යන්න පුළුවන් කියලා කියනවා. එහෙම කිව්වන් පස්සේ ඇඩම් උත් අහනවා මොකද්ද මගෙන් කෙරෙන්න ඕනි කියලා. එහෙමම ඇමරිකාවේ ජනාධිපති ජාතිය අමතන වොයිස් කට් එකක් යනවා. ඒක එයා කියනවා अमेरिकावट अवश्य पारिसरिक वशें हितेति वेलदमे वशें हसरीय हकि तेल आकर कियला इलंग सीन के दी वेरोनिका वेडकर करतमा इन्ने एयाट हेम्मम कॉल लेक केनवा ए एन कॉल लेक वॉइस मेसेज एक्टिवेटला वॉइस मेसेज एक विदेट रिकॉर्ड वेन्न पटंग गन्नवा एके कथा करन्ने वेरोनिकागे कार्यालये इन्ने वेरोनिकागे सहकार्य एया कियनवा निक वाट पनिविड हयक तीला दिनो कियला वेरोनिका ए कॉल लेक आंसर करनवा आंसर करला अहनवा वा मोनाद एयाट क्यूए कियला සහායකවත් කියනවා වා කිව්වේ දේ තමයි කිව්වේ රැස්වීමක ඉන්න කියලා මං එයාට කිව්වා කියලා. එහෙම වෙරෝනිකා කියනවා එයා හෙට කාර්යාලයට ආවොත් මං උතන නැහැ කියලා කියන්න කියනවා. එහෙමම හිරේ පෙන්නනවා. මයිකල් මොකද්ද ඇණයක් උල් කර කර ඉන්නේ. එයාගේ අතේ පච්චයක් පොඩක් විශේෂ කරලා පෙන්නනවා. ඒක නිකන් හරියට ඩීමන් කෙනෙක්ගේ රූපයක් වගේ. ඊට පස්සේ සිංකෙන් එහා පැත්තේ බිත්තියෙන් රිංගලා එයා එනවා බිත්තියක් ළඟට. ඇවිල්ලා අඩි ගණන් ගණන් කරලා එක එක තැන්වල මාක් දානවා. ඒත් එක්කම කූඩු පරීක්ෂා කරන්න නිලධාරින් එනවා. සුක්‍රේ කරන වැඩේ කොට්ට ටික අරගෙන මයිකල් එතන නිදි වගේ හදලා තියෙනවා. ඊළඟ සීන් එකේදී වෙරෝනිකා හම්බෙන්න නික් ඇවිල්ලා. නික් අහනවා ඇයි ඔයා මාව මගහරින්න කියලා. ඔයා හිතනවද මං ටේප් එක හොරගම් කරා කියලා. කියලාත් අහනවා. ඒත් වෙරෝනිකා නික්ව මගහැරලා එතනින් යනවා. නික් ඒත් වෙරෝනිකාගේ පස්සෙන් එනවා. එතන වැඩක් කර කර ඉඳපු මිනිස්සෙක් අහනවා වෙරෝනිකා මිස් වාඩ මොකක් හරි කරදරයක්ද කියලා. වෙරෝනිකා කියනවා වාඩ පුළුවන්ද මාව මෙතනින් ඇතුළට එක්කරගෙන යන්න කියලා. එහෙම කියලා ආයිත් වෙරෝනිකා ගිය ඇස්සට යනවා. නික් වෙරෝනිකාට කියනවා වාගේ ඔළුව අවුල් වෙලා කියලා. එහෙම කියලා එයා එතනින් යනවා. ඊළඟ සීන් එකේදී ආරක්ෂක නිලධාරියෙක් මයිකල්ගේ කූඩුව ඉස්සරහටම ඇවිල්ලා මයිකල්ගේ ඇඳට ටෝච් එක ගහලා කියනවා ඇඟ පොඩ්ඩක් පෙන්වන්න කියලා. මොකද ඔළුවත් එක්ක පෙරෝගන ඉන්න එක සැකහින්දා. ඒත් එයා හෙල්ලෙන්නේ නැති හින්දා ආරක්ෂක නිලධාරියා කූඩු අරින්න හදනවා. කූඩු අරිනවත් එක්කම මයිකල් රෙද්ද අයින් කරලා කියනවා මොකද මට නිදා ගන්න දෙන්න කියලා. ඊට පස්සේ ආරක්ෂක නිලධාරියාත් එතනින් යනවා. ගියන් පස්සේ මයිකල් සුක්‍රේට කියනවා මට බිත්තියෙන් එහා පැත්තේ යන්න බෑ කියලා. මන් දන්නවා ඒක කරන විදිය. ඒත් ඒකට වෙලාව තමයි නැත්තේ කියනවා. සුක්‍රේ කියනවා අපිව හිර කරලා තියෙන්නේ. ඉතින් අපිට ඕනි තරම් වෙලාව තියෙනවා කියලා. ඊට පස්සේ මයිකල් කියනවා මං ප්ලෑන් ගහලා තියෙන්නේ කාලසටහනක් අනුව කියලා. ඒත් එක්කම කියනවා ආරක්ෂක නිලධාරීන් හැමතිස්සෙම වගේ එනවා කූඩු බලන්න. අන්නේ හින්දා බිත්තිර කරන්න ඕනි දේ මට කරන්න වෙන්නේ නැහැ කියනවා. ඒත් එක්කම කියනවා අපි කාලසටහනට අනුව වැඩ කරේ නැත්තම් ඒ කියන්නේ අපි දවසක් ඇතුළතුල ඒ බිත්තියෙන් එහා පැත්තට ගියේ නැත්තම් අපිට පැනලා යන්න බෑ කියලා කියනවා. ඒත් එක්කම සුක්‍රේ කියනවා ගණනේ කිරීම නවත්තන්න නම් අපිට එක දෙයක් කරන්න තියෙන්නේ කියලා. මයිකලුත් අහනවා ඒ මොකද්ද කියලා. සුක්‍රේ කියනවා ඒක නරක අදහසක් කියලා. මයිකල් අහනවා මනි ක්‍රූස් නැති කරගන්න තරම් ඒක නරක අදහසක්ද කියලා. මනි ක්‍රූස් කියලා කියන්නේ සුක්‍රේගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. සුක්‍රේට පස්සේ කියනවා අපිට පුළුවන් නම් මේ පැත්තම සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා දාන්න වාට මුළු දවසම ලැබෙයි වැඩේ කරන්න කියලා. එතකොට ආරක්ෂකයෝ ඉන්නෙත් නැහැ ගණනේ කිරිමුකුත් නැහැ. මයිකල් ඒත් එක්කම කියනවා අපි කොහොමද ඒක කරන්න කියලා. සුක්‍රේ ටික වෙලාවක් කල්පනා කරලා මයිකල්ගෙන් අහනවා වාට පුළුවන්ද මේකේ වායු සමීකරණ පද්ධතියට යන්න කියලා. මයිකලුක් කියනවා සමහර විට කියලා. සුක්‍රේට පස්සේ කියනවා වා ඒක කරන්න නම් මේකින් නෙවුව අවසන් වෙනවා. ඒක එහෙම කරන්න නම් මේකේ තියෙන උෂ්ණත්වය වැඩි කරන්න වෙනවා කියලා කියනවා. මෙතනින් ප්‍රිෂන් බ්‍රේක් 6 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නවා. ඉතින් වා තාමත් අපි subscribe කරලා නැද්ද? පල්ලෙහන් තියෙන රතුපාර subscribe button එක ඒක click කරන්න. ඊට හැන් තියෙන notification button එක ඒක on කරගත්තොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලගෙන notification එකක් එනවා. ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යමු එහෙනම් අද එපිසෝඩ් එක බලන්න. ඊළඟ සීන් එකේ අර ඇඩම් කියන පොර බන්ධනාගාරයේ ඉන්න කාට හරි කෝල් එකක් දෙනවා. එයා කවුද කියලා නම් පෙන්වන්නේ නැහැ. ඇඩම් එයාට කියනවා ලොකු අත්තකට ඕනි වෙලා තියෙනවා පාහරේ. කිසි අවුලක් වෙන්න බෑ කියනවා. එතකම අර කෝල් එක ආන්සර් කරපු එක්කෙනා කියනවා ඔයා වෙනුවෙන් ඩයිමන්ඩ් ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියනවා. ඒත් එකම බෲසුත් පෙන්වනවා. අර කෝල් කරන කෙනා කියනවා බෲස් මැරෙන්න ඕනි කියලා. ඊළඟ සීන් එකේදී සාරා ડોක්ටර් මයිකල්ව ඇවිල්ලා හම්බෙනවා. ඊට පස්සේ සාරා ડોක්ටර් මයිකල්ට කියනවා ඔයාමට කියලා නැහැ ලින්කන් බෲස් කියන්නේ ඔයාගේ සහෝදරය කියලා කියලා කියනවා. මයිකල් කියනවා ඒක කියන්න අවස්ථාවක් ආවේ නැහැ කියලා. ඊට පස්සේ සාරා ડોක්ටර් කියනවා මං හිතන්නේ ඒක මගේ පියා නිසා නොවෙන්න ඇති කියලා කියනවා. ආණ්ඩුකාරයා නිසා. ඒත් එක්කම කියනවා එයා වෙන එකක් නැහැ.
ස්විච් එක ඔන් කරන්නේ. ඒත් ඔය මමයි දෙන්නම දන්නවා. ඔහුට බලයක් තියෙන එක ගැන සලකලා බලන්න. ඒත් එයා එහෙම කරන එකක් නැහැ කවදාවත්ම. සාර් ඩොක්ටර් එහෙම කිව්වන් පස්සේ මයිකල් කියනවා මගේ තාත්තා බීලා බීලා තමන්ගේ පවුල ඇතරලා ගියා. මං කවදාවත් මනින්නේ නැහැ එයාගේ පවුල් පසුබිමත් එක්ක. සාරා ඒත් එක්කම කියනවා ඔයා දන්නව ඇති. මං එයාගේ දේශපාලනයට එකග නැහැ. මට කනගාටුයි වාගේ සහෝදරයා ගැන කියලාත් කියනවා. ඊට පස්සේ සාරා එතනින් යන්න හදලා ආයිත් හැරෙනවා. හැරලා මයිකල්ට කියනවා මට තියෙනවා ලින්කන් සතිය පරීක්ෂා කරන්න. ඔයාට ඕනනම් මට පුළුවන් කාලසටහන හදන්න. එයා යන වෙන වෙලාවට ඔයාව ගෙන්න ගන්න ඔයාගේ ප්‍රතිකාර වලට කියලා කියනවා. ඒත් එක්කම කියනවා ඔයාට එකින් එයා දිහා බලන්න පුළුවන් කියලා. මයිකලුත් සාරාට ඊට පස්සේ ස්තුති කරනවා. ඊට පස්සේ එහෙමම මයිකල් යනවා කළු ජාතකෙක් ළඟට. එයා කියනවා කුස්සියට සාදරෙන් පිළිගන්නවා මචං කියලා. එහෙමම එයා මයිකල්ට උපකරණයක් දීලා කියනවා ඩොලර් 100යි කියලා. මයිකල් ඒක අරගෙන එයාගේ කලිසමේ හංගගෙන එතනින් පිට වෙලා යනවා. ඊළඟ සීන් එකේදී ටී බෑග් හොස්පිටල් එකේ ඉඳන්ද කොහෙද ආයි කූඩුවට දානවා. ටී බෑග් යාළුවෝ ටික මග බලාගෙන ඉඳලා එයාව පිළිගන්නවා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා ටී බෑග්ට ඔන්න ඔබට තෑග්ගක් තියෙනවා කියලා. කූඩුව බලනකොට පොඩි කොල්ලෙක් එකේ ඉන්නවා. කලින් එකාට වගේම මේ කොල්ලටත් ටී බෑග්ගේ සාක්කුව දෙනවා. ඊළඟ සීන් එකේදී මයිකල් අර කුහරෙන් ගිහිල්ලා AC ඕෆ් කරනවා. ඊළඟට වෙරෝනිකා ඇවිල්ලා ලින්කන්ව හම්බෙන්න. වෙරෝනිකා එන්න කලින්ම නික් ඇවිල්ලා ලින්කන්ව හම්බෙන්න. වෙරෝනිකා අහනවා ඔයා මොකටද මෙහෙට ආවේ කියලා. ඒත් එක්කම ලින්කන් කියනවා පොඩ්ඩක් ඉවසන්න. මෙයාට වැදගත් දෙයක් තියෙනවා අපිට කියන්න කියලා කියනවා. ඊට පස්සේ නික් කියනවා මම වැදගත් දෙයක් හොයාගත්තා. මිනිමැරුම් වෙච්ච දවසේ මිනිහෙක් කෝල් කරලා තියෙනවා පොලිසියට ලින්කන් ලේතැවරිච්ච කලිසමත් එක්ක ගැරේජ් එකෙන් පැනලා යනවා කියලා. ඒක නිර්නාමික කෝල් එකක්. වෙරෝනිකා ඊට පස්සේ කියනවා ඒ කවුද කියලා අපිට ඔප්පු කරන්න බෑ කියලා. නික් ඊට පස්සේ කියනවා අපිට දැනගන්න ඕනේ නෑ එයා කවුද කියලා. අපි දන්නවා එයා කොහෙද ඉන්නේ කියලා කියනවා. නික් ඒත් එක්කම කියනවා PI එකේ මගේ යාළුවෙක් ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවට ගියපු ඇමතුම් ට්‍රැක් කරලා තියෙනවා. කවුරුනත් ඒ ඇමතුම් දුන්න එක්කනා දැකලා නැහැ. ලින්කන් එදා ගැරේජ් එකේ ඉඳන් දුවනවා. වෙරෝනිකා අහනවා ඔයා කොහොමද ඒක දන්නේ කියලා. නික් කියනවා මොකද ඒ කෝල් එක ඇවිල්ලා තියෙන්නේ වොෂින්ටන් වල ඉඳන් කියලා. ඊළඟ සීන් එකේදී ටිෂු කොළයක්ද කොහෙද අරගෙන මයිකල් එයාගේ පච්චේ ඒකට කොපි කරගන්නවා. ඒත් එක්කම සුක්‍රේ කියනවා මං ඔයාට කිව්වේ වායු සමීකරණය ඔෆ් කරන්න කියලා විතරයි. එහෙම නැතුව උඳුන ඔන් කරන්න කියලා නෙවෙයි කියලා කියනවා. ඊට පස්සේ ටී බෑග් එතනින් ආරක්ෂක නිලධාරියෙක්ට කියනවා මේ රස්නෙට මොකක් හරි කරන්න කියලා. ඒ ආරක්ෂක නිලධාරියත් කියනවා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න කියලා. ඊට පස්සේ ටී බෑග් කියනවා කොහොමද මේ කුණුගොඩ ඉවසන්නේ කියලා. ඊට පස්සේ අර ආරක්ෂකයා ආයෙත් කියනවා රස්නේ මදියට උඹට තුවාලක් තෝණිද කියලා. එහෙමම කූඩු ඇරනවා. ඇරනවත් එක්කම ආරක්ෂක නිලධාරින් කියනවා කූඩු ඉස්සරහා පෙළ ගැසෙන්න කියලා. හිරකාරය ටිකත් කූඩු ඉස්සරහා පෙළ ගැහෙනවා. ඒ ටී බෑග් ඉස්සරහට ඇවිල්ලා ඇයි අපි ඔය හීතල තැනකට ගෙනියන්නේ නැත්තේ කියලා අර ආරක්ෂක නිලධාරින්ගෙන් අහනවා. ඒත් එක්කම අනික් හිරකාරයෝ පොඩ්ඩක් කෑ ගහන්න පටන් ගන්නවා. එතන ඉන්න තව ආරක්ෂකෙක් බෙලික්ට කතා කරලා කියනවා හිරකාරයෝ අපිට පොඩ්ඩක් කරදරයක් වෙගෙන එන්නේ කියලා. ටී බෑග් මෙහෙම දිගටම කට ගහන එද්දි අර ආරක්ෂක නිලධාරියා කරන වැඩේ එයාගේ ළඟ තියෙන වතුර කෝප්පය ටී බෑග්ගේ මූණට ගහනවා. ටී බෑග් හුක් කියනවා අපි මෙතනින් පස්සර වෙන්නේ මෙතන වාතාශ්‍රය හොඳ වුණොත් විතරයි කියලා. ඒත් එක්කම හැම හිරකාරෙක්ම වගේම කෑ ගහනවා. ඒත් එක්කම අර ආරක්ෂක නිලධාරියා මෙතන ලොක්ඩවුන් කරනවා කියලා හැම හිරකාරෙක්ටම තමන්ගේ කූඩු වලට යන්න කියනවා. කූඩු වල දොරවල් වැහෙනවා. සමහර කට්ටිය කූඩු අස්සට යනවා. ඒත් සමහර කට්ටිය කූඩු අස්සට යන්නේ නැහැ. ඒත් එක්කම සුක්‍රේ මයිකල්ට කියනවා උඹ ඒක කරා මචං කියලා. මයිකලුක් කියනවා ඔයත් මාත් එක්ක එන්න ඕනි කියලා. සුක්‍රේ කියනවා මට බෑ ඒක කරන්න. මම මෙතන ඔත්තු බලනවා විතරයි කියලා. මයිකලුක් කියනවා එතන දෙන්නෙක්ට කරන්න වැඩ තියෙනවා. එහින්ද එන්න ඕනි කියලා. සුක්‍රේ ඒත් බෑ කියද්දී මයිකල් අහනවා ඔයාට ඕනි මෙතන ආරක්ෂා කරන්නද එහෙම නැත්නම් පැනලා යන්නද කියලා. ඊට පස්සේ සුක්‍රේ බෙෂීට් එකක් අරගෙන ඉස්සරහා දොරට දානවා. ඒත් එක්ක මයිකල් එහෙම කුහරය අස්සෙන් යනවා. පල්ලහද හෙන කලබලයක් ඇතිලා තියෙන්නේ. ඔෆිස බෙලිකුත් පල්ලට එනවා. ඇවිල්ලා අහනවා මොකද මේ කියලා. අනිත් නිලධාරියා කියනවා මේ කට්ටිය මෙයාලගේ කූඩු වලට යන එක ප්‍රතික්ෂේප කරනවා කියලා. බෙලික් අහනවා ඔයා ඔක්කොම කූඩු ටික ලොක් කරාද මේ කට්ටිය එළියේ ඉද්දිම කියලා. අනිත් ආරක්ෂකයා කියනවා අපිට 25 දෙනෙක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ 300ක් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි කියලා. ඊට පස්සේ ටී බෑග් බෙලික්ට අපහාසයට වගේ කතා කරනවා. බෙලිකුත් ඒකට උත්තරයක් විදිහට ටී බෑග් මං කියව උඹේ මානසික වார்த்தාව. වාගේ තාත්තා කොහොමද එයාගේ මොංගල් සහෝදරිය දූෂණය කළේ? ඊට පස්සේ මාස 9කට පස්සේ ප්‍රිච් ඩෙඩ් එලියට ආව විදිය. මෙහෙන් බෙලික් කිව්වහන් පස්සේ ටී බෑග්ට ගොඩක් කේන්ති යනවා. මං උඹව මරනවා කියලා කෑ ගහන්න පටන් ගන්නවා. කට්ටිය ඒත් එක්කම වියරුවෙන් වගේ අර දොර කඩන්න හදනවා. ටික වෙලාවකට පස්සේ බෙලික් එතන ඉන්න අනික් ආරක්ෂකයන්ට කියනවා යමු මාත් එක්ක කියලා එතනින් පිට වෙනවා. ඒ කට්ටිය එතනින් ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ හිරකාරයන්ට පුළුවන් වෙනවා අර දැල කඩාගෙන ඇතුළට එන්න. ඊට පස්සේ ටී බෑග් එතන තියෙන හැම කූඩුවක්ම අරිනවා. ඒ විතරක් නෙමෙයි හොඳම දේ ටී බෑග්ට යතුරු සෙට් එකකුත් හම්බෙනවා. එහෙමම ඊළඟ සීන් එකේදී සාර ඩොක්ටර් හිරේ ඉන්න ලෙඩ්ඩු ටික පරීක්ෂා කර කර ඉන්නවා. ඔහොම ඉන්නකොට උතන ආරක්ෂක නිලධාරියෙක්ගේ වෝකි ටෝකි එකට පණිවිඩයක් කියනවා සිර මැදිරි වලින් සිරකාරයෝ එළියට ඇවිල්ලා කියලා. ඒ වගේම ඒ ප්‍රදේශේ වහලා දානවා කියලාත් කියනවා. හොස්පිටල් එකේ ඉන්න හිරකාරයෝ සතුටට හයියෙන් කෑ ගහනවා. ඊළඟ සීන් එකේදී මයිකල් කියනවා
මේ බිත්තියෙන් එහා පැත්තට ගියොත් පරණ ප්‍රධාන කසල ගෙනියන පයිප්පේ තියෙනවා. අපිට මේ බිත්තිය හරහා යන්න පුළුවන් නම් අපිට පුළුවන් පයිප්පෙට ඇතුල් වෙන්න. අපිට පයිප්පෙට ඇතුල් වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ගිලන් කාමරයට ඇතුල් වෙන්න. අපි ගිලන් කාමරයට ඇතුල් වුණොත් අපිට පුළුවන් එළියට යන්න කියලා කියනවා. ඒත් එක්කම ඊළඟ සීන් එකේදී ආරක්ෂක නිලධාරින් ඇවිල්ලා වෙරෝනිකා ලින්ක් එක්ක එහෙම කතා කරන එක නවත්තනවා. කියනවා ඒ කොටසේ පොඩි ප්‍රශ්නයක් නිසා ඔයාලා ඉක්මනට යවන්න වෙනවා කියලා. ඒත් එක්කම ලින්ක් කියනවා මයිකල් ඉන්නේ ඒ කොටසේ කියලා. ඒත් එක්කම ලින්ක් වෙරෝනිකාට කියනවා ඔයා වොෂින්ටන් වලට යන්න. ගිහින් එහේ වැඩ ටික බලා ගන්න. මම බලා ගන්නම් මයිකල් ගැන කියලා. ලින්කන් ඔහොම එක්කරගෙන යද්දී ටී බෑග් ඉස්සරහන් එනවා. ඇවිල්ලා ලින්කන් එක්ක කේස් එකක් දාගන්න හදනවා. ලින්කන් කියනවා ලින්කන් ළඟ ඉන්න ආරක්ෂකයාට එයාගේ මාංචු ගලවන්න කියලා. ඒත් එයා ලින්කන්ගේ මාංචු ගලවන්නේ නැහැ. ඒ හින්දා ලින්කන්ම එයාගේ අතුරු අරගෙන එයාගේ මාංචු ගලව ගන්නවා. ටී බෑග් කියනවා ඔයා පුටුවට එනක මං ලේසි කරන්නම් කියලා. ලින්කන් කියනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒත් එක්කම පිටිපස්සෙනුත් තව හිරකාරයෝ ටිකක් එනවා. ටී බෑග්ගේ පිටිපස්සෙ ඉන්න ඌ ටික අර ආරක්ෂකයාට ගහන්න යන්න හදනවා. ටී බෑග් කුන් අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ ආරක්ෂකයාත් එතනින් පැනලා දුවන්න හදනවා. ලින්කන් එයාව අල්ල ගන්නවා. ලින්කන් අහනවා ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. ආරක්ෂකයා කියනවා මම මෙතනින් පැනලා යන්න හදන්න කියලා. ලින්කන් කියනවා ඒක දැන් කරන්න බැරි වැඩක්. ඔයාට පේනව නේද වටේම කියලා. ලින්කන් ඊට පස්සේ ටී බෑග්ට කියනවා මෙතනින් යන්න කියලා. ටී බෑග් කියනවා ඒක වෙන්නේ නැති වැඩක් කියලා. ඊළඟ සීන් එකේ සුක්‍රේ අහනවා මයිකල්ගෙන් මෙච්චර ගණකම් බිත්තියක් තියෙනකොට කොහොමද දැනගන්නේ හරියටම බටේ තියෙන තැන කියලා. මයිකල් අර එයාගේ පච්චයක් ටිෂු කුලයකට ගත්තේ. අන්නේ ටිෂු කුලේ තියලා ලයිට් එකක් ගහලා පෙන්නනවා බිත්තියට. ඊළඟ සීන් එකේදී අර ડોක්ටර් ළඟ ඉඳපු ආරක්ෂකයාට එතන ඉන්න හිරකාරයෙක් ගහනවා. ඊට පස්සේ සාර ડોක්ටර්වත් අල්ල ගන්නවා. සාර ડોක්ටර්ව අල්ලගත්ත එකට ඉන්ජෙක්ෂන් එකෙන් ගහලා එයා එතන තිබිච්ච කාමරයකට රිංග ගන්නවා. ඊට පස්සේ මේසෙහෙම ඒ දොරට හේත්තු කරනවා. එතන ඉඳපු හැම හිරකාරයෙක්ම ඒ කාමරේ වට කරනවා. සාර ડોක්ටර් කෝල් එකකුත් අරගෙන මේ ගැන කියන්න හදනවා. ඒ වුණාට එළියේ ඉන්න එකේ ෆෝන් වයර් එකක් කපලා. ඊළඟ සීන් එකේදී ලින්කන්ව වට කරගෙන ලින්කන්ට ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම එතන ඉඳපු ආරක්ෂක නිලධාරියට ගහනවා. ඊළඟ සීන් එකේ සුක්‍රේ කියනවා මම පිළිගන්නවා යක්ෂයාට බලයක් තියෙනවා කියලා. ඒත් මං හිතන්නේ යක්ෂයාට බිත්තිය හිල් කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. ඒත් එක්කම මයිකල් අර කළු ජාතිකයෙක්ගෙන් ගත්ත උපකරණය සුක්‍රේට දෙනවා. ඊට පස්සේ සුක්‍රේ කියනවා අඟල් 6ක් ගණකම් බිත්තිය කොහොමද මේකෙන් සිදුරු කරන්න කියලා. ඒත් එක්කම කියනවා මේ බිත්තර ගහන බීටරයකින් ඕනි නම් පොඩි හිල් ටිකක් හදයි කියනවා. මයිකල් ඒ උපකරණය අරගෙන සුක්‍රේට කියනවා අපි හිල් කරන්න ඕනි අන් දෙකයි ඇස් දෙකයි මේ දඟර ගැහිච්ච රවුල් ගස් ටිකයි කියලා. ඊට පස්සේ එයා එකෙන් හිල් කරන්න පටන් ගන්නවා. ඊළඟ සීන් එකේදී හැම ආරක්ෂක නිලධාරියාම ආයුධ හැම අරගෙන ලැහැස්ති වෙනවා. ඒත් එක්කම බන්ධනාගාරයේ ප්‍රධානීතුමාට ආණ්ඩුකාරතුමාගෙන් කෝල් එකක් එනවා. ආණ්ඩුකාරවරයා අහනවා එයාගේ දුවට කොහොමද කියලා. බන්ධනාගාර ප්‍රධානීතුමාත් කියනවා එයා හොඳින් ඉන්නේ. එයා ඉන්නේ බී කලාපේ. බී කලාපේ කිසිම අවුලක් නැහැ. ඒ කලාපේ තමයි අවුලක් වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒත් එක්කම කියනවා කිසිම දෙයකට බය වෙන්න එපා කියලා. ඒත් එක්කම බන්ධනාගාරයේ තියෙන හොස්පිටල් එක හිරකාරයෝ ටික සාර ડોක්ටර් ඉන්න කාමරේ වීදුරු බිඳින්න හදනවා. ඊළඟ සීන් එකේදී ටී බෑග් ලින්කන් ළඟ ඉඳපු ආරක්ෂක නිලධාරියා වැදගෙන කූඩු ටික ළඟට එනවා. ඒ ආරක්ෂක නිලධාරියාව අනික් කිරකාරෙන්ට බාර දෙන්න හදනකොටම ඒ ආරක්ෂක නිලධාරියා පැනලා දුවන්න හදනවා. ඒ ටී බෑග් ඒ ආරක්ෂක නිලධාරියාව අල්ල ගන්නවා. ඒ අල්ලගන්නෙම මයිකල්ගේ කූඩුව ළඟදී. ඒත් එක්කම සුක්‍රේ මයිකල්ගෙන් අහනවා කොහොමද මේ බිත්තිය අඩි 1000ක් විතර පළල්ලුනොත් කියලා. මයිකල් කියනවා ඒක වෙන්න විදිහක් නැහැ. මොකද මං ඔක්කොම ගණනය කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම සුක්‍රේ අහනවා ඒ ගණනය කිරීම වැරදිලා තිබුණොත් මොකද වෙන්නේ කියලා. මයිකල් කියනවා ඒ ගණනය කිරීම වැරදිලා තිබුණොත් ඔයා ඔය හාරන්නේ ගෑස් පයිප් කියලා. එහෙම වුණොත් අපි පණ පිටින් මේ පිච්චේ කියලාත් කියනවා. ඊට පස්සේ සුක්‍රේගේ මූණ නිකන් මොකක් දෙයක් වෙනවා. ඒත් එක්කම සුක්‍රේ කියනවා ඒත් ඔයා ගණන් වලට දක්ෂයි නේද කියලා. ඒත් එක්කම ටී බෑග් අර ආරක්ෂක නිලධාරියාට ගහලා ගහලා මයිකල්ගේ කූඩු අස්සර වීසි කරනවා. ඒ වීසි කරපු පාර ඒ ආරක්ෂක නිලධාරියා ගිහිල්ලා වදින්නේ සිංක් එකේ. ඉතින් සිංක් එක ගලවගෙන ආරක්ෂක නිලධාරියා පැත්තකට වීසි වෙනවා. ඉතින් ටී බෑගුත් දකින්නවා අර කුහරේ. ඊට පස්සේ ටී බෑග් Tamanටම කියා ගන්නවා ඒ කට්ටිය පැනලා යන්න හදන්න කියලා. ඊට පස්සේ එහෙමම නැගිටලා අනිත් පැත්තට හැරිලා අනිත් කට්ටියටත් කියන්න හදනවත් එක්කම ජෝන් එයාව අල්ල ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මයිකලුත් එළියට එනවා. ඉතින් ටී බෑග් මයිකල්ට කියනවා බොබ් මේක දැක්කා කියලා. බොබ් කියලා කියන්නේ මෙතන ඉන්න ආරක්ෂක නිලධාරියාට. ජෝන් කියනවා බොබ් වගේම ඔයත් ඒක දැක්කනි කියලා. ඊට පස්සේ ටී බෑග් කියනවා අපි බොබ්ව මරන්න ඕනි කියලා. මොකද නැත්තම් අපිට පැනලා යන්න වෙන්නේ නැහැ කියලා කියනවා. මයිකල් කියනවා එළිය පොලිසිය ඉන්නවා. එයාලා එළියෙම ඉදීවි. එයාලා දැනගන්නකම් අපි මෙයාව තියාගන්න ඕනි කියලා කියනවා. ඊට පස්සේ අර වයසක මිනිස්සයා ලින්කන් ඉන්න තැනට ඇවිල්ලා ලින්කන්ව ඇහැරවනවා. ලින්කන් ඇහැරිච්ච ගමන්ම මයිකල් කොහෙද කියලා අහනවා. ඊට පස්සේ එතනට හොඳට ඇඟ තියෙන පොරක් ඇවිල්ලා
වාහන මයිකල්ද එන්න මං ඔයාලට හොයලා දෙන්නම් කියලා ලින්කන්ව එතනින් අරගෙන යනවා මේ අතර මයිකල්ට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා දොස්තරව අල්ලගන්න හදන්න කියලා මයිකලුත් ඉක්මනට ඇවිල්ලා CCTV කැමරා චෙක් කරනවා ඊට පස්සේ ආයේ කූඩුවට ඇවිල්ලා කාටවත් අර ආරක්ෂක නිලධාරියාට කරදර කරන්න එපා කියලා එයා කුහරෙන් ඇතුළට යනවා ඊට පස්සේ ලින්කන්ව පෙන්නනවා ලින්කන් පෙන්නනවත් එක්කම මේ එපිසෝඩ් එක පටන් ගද්දිම ලින්කන් මරන්නම් කියලා කෝල් එකකින් කිව්වේ අන්න ඒකේ ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා ඊළඟ සීන් එකේදී මයිකල් වහලුට නැගලා මයිකල් දකින්නවා ඈතින් සාරා ඩොක්ටර් ජනෙල්ලේ අරින්න හදනවා ඒත් එක්කම තිරේ කළු වෙනවා බී කන්ටිනියුඩ් කියලා වැල්ලා හිරකාරෙක් දොර ඇරිය කියලා කෑ ගහනවා මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා එන්න එන්න කතාව රසවත් වෙනව නේද වාගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම පල්ලෙහ දාන්න මේ එපිසෝඩ් එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එහෙකුත් දාන්න මේ ටීවී සීරීස් එක පට්ට ටීවී සීරීස් එකක් කියලා හිතනවා නම් ඔයාලගේ Facebook එකේ WhatsApp වලින් ඔයාලගේ යාළුවන් අතරත් මේක ෂෙයා කරන්න මතක් කරන්න එපා ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා ඔයාලට සුබ දවසක්।